දැන් අධිකරණ අමාත්‍යතුමාලි සබ්‍රි මැතිතුමා මේ පත්කිරීමෙන් පසුව විවිධ අවස්ථාවල මා දැක මාධ්‍ය වාර්තා කරලා තිබුණා එතුමා මේ කාර්යසාධක බලකාය පත්කිරීමට එකඟ නොවන බවත් ඔව් ඉල්ලා අස්වීමට ලිපියක් ජනාධිපතිවරයාට බාර දෙන බවත් මාධ්‍යවල වාර්තා කරලා තිබුණා ඉතින් ඔබතුමා දන්නවා ඒවා පත්‍රවලට එන්නේ කොහොමද කියලා අකමැතුමා නේද ඔතන අධ්‍යක්ෂින් තියෙනවා කැබිනට් මණ්ඩලයේ තොරතුරු පත්‍රවලට ආවේ කොහොමද ඒ නිසා පත්‍ර අසත්‍යය කියන්නේ යන්න අවශ්‍ය නැති කියලා මට හිතෙන්නේ ඉතින් මම මේ කියන්නේ දැන් ඒකනේ එතුමා එක ප්‍රතික්ෂේප කරලා තිබුණෙත් නැහැ මට එතන පැන නගින ප්‍රශ්නේ තමයි වෙන අධිකරණ අමාත්‍යවරයාගේවත් අවම අවබෝධයක් මේකට නොතිබුණු බව අගමැතුමා දකින්න වෙලාවටම නම් අපි දකින්නේ නෑ නෑ අගමැතුමා දකින්න වෙලාවටම නම් අගමැතිවරයා දකින්න වෙලාවට නම් පොදු පුරවැසිනුත් දකින්නේ එතන ඉඳාගෙන ඉන්නේ අනුර මම මේ ඔව් මම වේලාසෙදිම දකින්න ඕයික ඒ නිසා ඒක ඔබතුමා ඒකට එකඟතාවයකට ආවා ඒකද ඔබතුමාත් එකඟතාවයකට ආවද ඒකට ඒ නිසා ගරු කතානායකට මේක බරපතලයි මේ පසුබිම ධර්මයේ අවබෝධය සකස් කරගත යුතු තිබුණා මට හිතෙනවා මේ කාර්යසාධක බලකාය පත්කිරීම යම් ප්‍රමාණයකට ජනතාව අතර සම්මුතිය එන දිශාව වෙනුවට ජනතාව වෙන් කිරීමේ දිශාවට ගන්න ලද පියවරක්ද කියලා මේ කාර්යසාධක බලකායට පුද්ගලයන් පත් කළේ ජනාධිපතිතුමාගේ අභිමතය පරිදි එඳ එතුමා තමයි ඒ සුසුකම් එතුමාට අනුව තමයි ඒ පත් කළ තියෙන්නේ ඔබතුමා අරලියගහ මන්ත්‍රී ඉඳන් දේශපාලඥයන්ට විරුද්ධව සම්පූර්ණයෙන්ම ඔබතුමාට කැමති දේශපාලඥයන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කළා එතකොට ඒ කොමිටු වලට පත් කළ ඔබතුමාගේ සුසුකම් ගැන අපේ ඇහුවේ නැහැනේ ඒකෙන්ද මේ සුසුකම් ගැන අහන්නේ නැතුව ජනාධිපතිතුමාට ඒ කර්තව්‍ය කරන්න දෙන්න ඉතින් අපේ රටේ නීති හා සාමයේ පිළිපද අමාත්‍යවරයා ওই විදිහට මඤ්ඤං කිලිනවනම් රටට මොකක් වෙයිද හරිද මොකක් වෙයිද එවැනි දූෂණ විරෝධී කමිටුවක හෝ එහි ලේකම් කාර්යාලයට හෝ පැමිණිලි කිරීමට හෝ පරීක්ෂණ කිරීමට හෝ මට බලයක් තිබුණා නම් මෙතන අද බොහෝ දිනක් නැහැ මම වගකීමෙන් කියයි සා ඒ වගේම මා දන්නවා වංචාව දූෂණයට එරෙහිව සටන් කරන්න සුද්ධ වූ අයිතියක් මට තිබෙනවා හැබැයි එතුමා ආරම්භයේදී පූර්විකාවක් කිව්වා ජනාධිපති කාර්යසාධක බලකාය පත් කරන්න ජනාධිපතිවරට අභිමතයක් තිබෙන බව ඒකෙන් පෙන්නුම් කරන්නේ එතුමත් දන්නේ නැති බව මේ අතර රාමලිංගම් චක්‍රවර්ති කරුණාකරන් යෝගේශ්වරී පට්ගුණරාජා සහ අයියා පිල්ලේ දයානන්ද රාජා යන මහත්ම මහත්මීන් එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායට අලුතින් පත් කර තිබෙනවා